ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අද අපිට ජේසුස් වහන්සේ දේව රාජ්‍ය පිළිබඳව බොහොම මැනවින් ඉතාමත් ලස්සනට සැකවින් පැහැදිලි කරනවා. දේව රාජ්‍යයේ තිබෙන්නා වූ ලස්සනම දේ තමයි හැම දෙයක්ම අභිබවලා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපිට ලැබෙනවා. දේව රාජ්‍ය තුල හැම මොහොතකම හැම දෙයකටම වඩා වරප්‍රසාදය ක්‍රියාත්මක වෙනවා. ශුද්ධවන්ත භාවය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම භාග්‍යවන්ත බව ක්‍රියාත්මක වෙනවා. ඒ භාග්‍ය ලැබීමට සුදුසුකමක් කොන්දේසියක් අපි පුරවන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා සමහර අය හිතනවා මේ භාග්‍ය අට කියලා කියන්නේ දේව රාජ්‍යට ඇතුළු වීමට අපිට අපි විසින් කළ යුතු යම් ක්‍රියාවලියක් කියලා. එහෙම නැත්නම් දේව රාජ්‍යට ඇතුළු වෙන්න නම් අපි මෙහෙම වෙන්න ඕන. මේක කොන්දේසියක්, කන්ඩිෂන් එකක්. It's not an condition to enter into kingdom. මේක ඇවිල්ලා මේ කොන්දේසියක් පෙරවීමක් නෙමෙයි. Rather it's itself is the kingdom. ඒ කියන්නේ මේ ක්‍රියාවලියම අපිට දේව රාජ්‍යයෙන් ලැබෙන වරප්‍රසාදය තුළ ක්‍රියාත්මක වෙන්නට අපිව මෙහෙවන අවස්ථාවක්. එනිසා මේ භාග්‍ය අට කියන්නේ ප්‍රේමන්තේනි, ස්වාමින් වහන්සේ අද අපිට ප්‍රකාශ කරන ආකාරයෙන් ස්වාමින් වහන්සේගේම වරප්‍රසාදයේ කොටසක් බවට අපිපත් වෙනවා. මේ ක්‍රියාන්විතය අපි දේව රාජ්‍ය අත්දකින්නට මාර්ගයක් බවට පත් වෙනවා. ඒක තමයි මේ භාග්‍ය අටෙන් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. අපි දකිනවා උන්වහන්සේ මේ භාග්‍ය අට තුළ ප්‍රකාශ කරන දේවල්. උන්වහන්සේ මුලින්ම කියනවා උන්වහන්සේගේ ආදරය තුළ බැගෑ සිතින් දෙව් සරණ පතන්නෝ භාග්‍යවන්තෝය කියලා මැතිවතුමාගේ සුවිශේෂය, මැතිවතුමාගේ සුවිශේෂය. බැගෑ සිතින් දෙව් සරණ පතන්නෝ භාග්‍යවන්තයෝය, ඔවුන් ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. ප්‍රමන්තේනි, දෙව් සරණ, දෙවියන් වහන්සේගේ සරණය අපි පැතීමම දේව වරප්‍රසාදය ලබා ගැනීමේ උරුමය අපිට අයිති වෙනවා. දේව වරප්‍රසාදය අපිට ලැබෙනවා අපි දෙවියන් වහන්සේගේ සරණය අපි පතනකොට. එනිසා දෙවියන් වහන්සේගේ සරණය තුළ ජීවත් වෙන මනුස්සයා ඒ වරප්‍රසාදී ජීවිතයට ඇතුළු වෙනවා. මේක ඇවිල්ලා අපිට අපි කළ යුතු දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ සරණය අපි ලැබෙනකොටම අපිට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපිට ලැබිලා ඉවරයි. එනිසා මේක ස්වාමීන් වහන්සේගේ ආන්තරය තුළ හුදෙක්ම උන්වහන්සේගේම වරප්‍රසාදය කරනකොටගෙන අපි තුළ එකතු වෙන දා. අපි දන්නවා ප්‍රේමන්තේනි, ශෝක වෙන මිනිස්සුන්ව අද හරි අනුකම්පා සහගතව බලනවා. නමුත් දේව රාජ්‍යය එහෙම නෙවෙයි. ශෝක වීමම දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ලබා ගන්නට හේතුවක් බවට පත් වෙනවා. මොකද ඔවුන්ව දෙවියන් වහන්සේ විසින්ම සනසනු ලබන නිසා. ඒ නිසා තමයි අද ස්වාමීන් වහන්සේ කියන්නේ එහෙම අය භාග්‍යවන්තයි. ඇයි ඒ භාග්‍යවන්ත වෙන්නේ? ඔවුන්ගේ ශෝක වීමම හේතුවක් වෙනවා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ඔවුන්ට ලබා ගන්නට. මොකද දෙවියන් වහන්සේම ඔවුන්ව සනසන නිසා. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ ඔබ ශෝක වෙනකොට බය වෙන්නට එපා. මේ දුක, මේ කඳුල, මේ වේදනාව ඔබට හැමදාමත් තියෙන්නේ නැහැ. මේ ශෝක වීම ඔබේ ජීවිතේ හැමදාමත් ඔබට විඳින්න වෙන්නේ නැහැ. මේ තාවකාලිකයි. ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ ඒ තාවකාලික වූ මේ ඔබේ ජීවිතේ ඔබ අත්විඳින අත්දකින ශෝකය දෙවියන් වහන්සේ විසින්ම නැති කරනවා. මොකද උන්වහන්සේ ඔබව සනසන නිසා. ඒ වගේම අපි දකිනවා උන්වහන්සේ කියනවා නිහතමානී ගුණ ඇත්තන්, ඒ වගේම යුක්තියට සාපිපාස ඇත්තන්, මේ හැම එකක්ම දේව රාජ්‍ය උරුමය අයිති කරගන්නට නෙමෙයි, දේව රාජ්‍ය අත්දකින ගුණාංගයක් බවට, මේ වරප්‍රසාදයක් බවට මේ පත් වෙනවා. එනිසා දේව රාජ්‍යයට ඇතුල්වීමේ කන්ඩිෂන් එකක්, එහෙම නැත්නම් දේව රාජ්‍යයට ඇතුල්වීමේ සාධකයක් හැටියට නෙමෙයි මේක තියෙන්නේ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙන්නට ඔබව මිමින මනින මිනුම් දඬු නෙමෙයි භාග්‍ය අට කියන්නේ. දේව රාජ්‍ය තුළ ඔබ ජීවත් වෙනකොට මේ භාග්‍යයන් ඔබේ ජීවිතයේ නිබේම වරප්‍රසාදීය ජනක ජීවිතයක් තුළ ක්‍රියාත්මක වෙනවා. එනිසා ප්‍රේමවන්තයනි, ඔබට දේව රාජ්‍ය තුළ
ක්‍රියාත්මක වෙන්නට ඒ දේව රාජ්‍ය තුලින් ස්වාමින් වහන්සේගේ ආදරේ ප්‍රසාදය ඔබ ලබා ගන්නට ස්වාමින් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. එනිසා අපි බය වෙන්නට ඕනේ. අපි ශෝක වෙනකොට, අපිව ප්‍රතික්ෂේප වෙනකොට, අපිව කොන් වෙනකොට, අපි දුර්වල වෙනකොට, අපිට අපි අසරණ වෙනකොට දෙවියන් වහන්සේ හැම විටම අපිට සරණයක් වෙන්නට, අපිට ශක්තියක් වෙන්නට, අපිට බලයක් වෙන්නට, අපිව යුක්තිය සඳහා මෙහෙවන්නට, අපිව සාමයක් ඇති කරන්නට මෙහෙවන්නට දෙවියන් වහන්සේගේ ප්‍රසාදය අපිට ලැබෙනවා. ඒ තුළ අපි අද දවසේදී මේ භාග්‍යවන්ත ජනතාවක් වෙනකොට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උරුමයලත් භාග්‍යවන්ත මිනිසුන් කියන ඒ හැඟීම තුළ ජීවත් වෙන්නට අපි දිරිය සවිය ශක්තිය ඉල්ලලා යාඥා කරමු. ආමෙන්. සුබ දවසක්. ජෙසු පිහිටයි.